ආයුබෝවන් කියලා පිළිගන්න ඔයගොල්ලෝ සියලු දෙනා මගේ YouTube channel එකට මම අද කතා කරන්න යන්නේ දර්ශකහල් ලගන පාඩමේ දෙවන කොටස. ඒ කියන්නේ මම කියුනේ දෙවන වීඩියෝ එකක් ගේනවා කියලා. ඒ වීඩියෝ එක ගැන. මේක බලන්න කලින් මගේ පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒ වීඩියෝ එක බලලා දර්ශකහල් ලගන පිළිබඳ මූලික අදහසක් නැත්නම් මූලික අවබෝධයක් ලබා ගන්න. ඊට පස්සේ කට්ටිය මේ වීඩියෝ එක බලලා පුළුවන් දර්ශකහල් ලගනක පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරන්න. පාඩම් පටන් ගන්න කලින් ඔයගොල්ලන්ට දෙයක් කියන්න තියෙනවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ පාඩමේ අපහැදිලි දැන. ඒ වගේම හොඳ නරක තියෙනවා අනිවාර්යෙන් comment తీරුවේ comment කරන්නත් අමතක කරන්න එපා. මුලින් ඉඳලම 11 ශ්‍රේණියෙන් පාඩම්ටි ක්‍රමානුකූල වීඩියෝ මගින් පැහැදිලි කිරීම තමයි මගේ ප්‍රධාන අරමුණ. ඒ වගේම සතුටුදායක ආරංචියක් කියන්න තියෙනවා. 6 4 9 10 ශ්‍රේණියෙන් අඟිලි මල්ලා ඉන්නව නේද? ඒකට යන ගණිත අමාරු පාඩම් තියෙනම් ඒවා වීඩියෝ මගින් පැහැදිලි කරන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් comment తీරුවේ comment කරන්නත් අමතක කරන්න එපා. මම අනිවාර්යෙන් උපරිම උත්සාහයක් දරනවා මේ පාඩම් ටික නංගිල මල්ලාට ගෙනෙහිමට. හොඳයි, එහෙනම් අපි දැන් පාඩමට යමු. දැන් නංගිල මල්ලී අපි පළවෙනි වීඩියෝ එකෙන් දර්ශක පිළිබඳ නීති ඉගෙනගෙන අපි එකකින් ගණන් හදලා මේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට අපි මේ කතා කරන්නේ ලග්ගණක නීතිය. ලග්ගණක නීති බලමු මොනවද කියලා. පළවෙනි ලග්ගණක නීතිය තමයි ලඝු a පාදයට m ගුණ කිරීමෙන් සමානයි ලඝු a පාදයට m ධන ලඝු a පාදයට. ඒ කියන්නේ ලඝු ඕනෑම පාදයකට ගුණ කිරීමක් තිබ්බන් පස්සේ අපි මේ දෙක ලියන්න පුළුවන් එකතු කිරීමක් ලෙස. මේක හොඳට මතක තියාගන්න අංගි මල්ලි. ඒ වගේම තමයි ලඝු a පාදයට m බෙදීමෙන් අපිට ලියන්න හැකි ලඝු a පාදයට m අඩු කිරීම ලඝු a පාදයට n. මෙතන බෙදීමක් තියෙනවා අනිවාර්යෙන් මතක තියාගන්න අඩු කිරීමක් ලෙස තමයි අපි ලියන්නේ. ඒ වගේම තමයි ලඝු a පාදර m හි යම් බලයක් ලඝු a පාදර m යම් බලයක් ලෙස තියෙනකොට අපිට කියන්න හැකියි n ගුණ කිරීම ලඝු a පාදර m කියලා. මේකත් ඉතා වැදගත් ගණනට ගණන් හදන්න ලඝු ගණක නීති භාවිතා කළා. තවත් වැදගත් දෙයක් තියෙනවා. ඕනෑම සංඛ්‍යාවක ලඝු ගණක m පාදයටම ගත් විට පිළිතුර එකයි. බල මේක තේරුම් මොකද්ද කියලා. ඒ කියන්නේ ලඝු a පාදයට a සමාන එකයි. ඒ කියන්නේ මෙතන තියෙන පාදයට අනුරූපව මෙතන තියෙන ලඝු දෙකේ පාද දෙක නම් එකයි. ලඝු තුනේ පාද තුන නම් එකයි. මෙන්න මේ ලඝු ගණක නීති පිළිබඳ සහ මේ වැදගත් කරුණු පිළිබඳ හොඳ අවබෝධයක් සහ දැනගෙන තියාගන්න ඉස්සර ගණන් හදන අනිවාර්යෙන්ම ඕමනා වෙනවා. හොඳයි නංගි මල්ලි අපි දැන් ලඝු නීති පිළිබඳ ඉගෙනගෙන ඉවරයි. දැන් බලමු ලඝු නීති භාවිතා කරලා ගණනක් සුළු කරන්න කොහොමද කියලා. මේ ගණන් ටික බලමු. ලඝු a පාදයට 6 යන ලඝු a පාදයට 2 හා ලඝු a පාදයට 3 ආකාරයෙන් දක්වන්න. මෙන්න මේ ගාන කොහොමද හදන්නේ? එතකොට මම ගාන නිල් තුනක් කියා දුන්නා. මොකද්ද? එක ගුණ කිරීමකදී, බෙදීමකදී ඒ වගේම සමහර බලයක් ලෙස තීරණ කොහොමද ලඝු ප්‍රකාශ කරන්න කියලා. දැන් අපිට මේ පුළුවන් නේද මේ 6 කියන සංඛ්‍යාව මෙන්න මෙහෙම ලියන්න. 6 සමානයි 3 ගුණ කිරීම 2. එතකොට අපි 3න් සහ 2න් තමයි මේක ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ 6 කියන මෙතන ආදර්ශ කරලා අපි ලියන්න හැකි ලඝු a පාදයට 3 ගුණ කිරීම 2 අපි අර නීතියක් තියෙන ගුණ කිරීමත් එකතු කිරීමක් ලෙස ලියන්න පුළුවන් කියලා. අපි ඒක භාවිතා කරලා ලියනවා ලඝු a පාදයට 3 එකතු කිරීම ලඝු a පාදයට 2 කියලා. හොඳයි නංගි මල්ලි අපි එහෙනම් තවත් සුළු කිරීමකට යමු. ලඝු a පාදයට x සමානයි 2 හා ලඝු a පාදයට y සමානයි 3 ලඝු a xy සොයන්න. ඒ කියන්නේ ලඝු a xy වෙන මේ පදය මෙන්න මේ දෙක භාවිතා කරලා සොයන්නේ කොහොමද කියලා බලමු. ලඝු a පාදයට xy සමාන ලියන්න හැකි ලඝු මේක අපි මේ ගුණ කිරීමක් ලෙස ලියන්නේ. ගුණ කිරීම ලෙස මල්ලිවම්පස් මං කෝ කොහොමද ලියන්නේ? මේක අපිට ලියන්න පුළුවන් එකතු කිරීමක් ලෙස ලඝු a පාදර x ධන ලඝු a පාදර y කියලා. අපිට මේ දෙකට ආදේශ කරන් දීත් මෙන්න මේ දෙක තමයි මේ උත්තර දෙයක් දී ලඝු a පාදර x සමාන 2 සහ ලඝු a පාදයට y සමාන 3 ආදේශ කරා. එතකොට 2යි 3යි කීයද? 5යි. අපි එහෙනම් තවත් සුළු කිරීමකට යමු. ලඝු a පාදර x සමාන 5 නම් ලඝු a පාදර x වර්ගය සොයන්න. එතකොට මේ ලඝු a පාදර x වර්ග කියන්නේ මොකද්ද? එතකොට මේ x වර්ග කියන්නේ x ගුණ කිරීම x. එතකොට x දෙකක් ගුණ වෙලා තියෙන හින්දා අපිට ඒක ලියන්න යගේ එකතු කිරීමක් ලෙසද ලඝු a පාද x ධන ලඝු a පාද x කියලා. එතකොට මේ දෙක ආදේශ කරන්න දෙන්නේ මොකද්ද? මෙන්න මේ ලඝු a පාද x ආදේශ කරන 5, ලඝු a පාද x ආදේශ කරන 5, 5යි 5යි 10යි. එහෙනම් අපි තවත් ගානකට යමු. අපිදි ලඝු a පාදයට x සමාන 5 හා ලඝු a පාදයට y සමාන 3 නම් ලඝු a පාදයට xy සොයන්න. එතකොට මෙතන තියෙන මොකද්ද? බෙදීමක්. එතකොට ඔයාලට මතක් වෙන්න ඕන ලඝු නීතිවල බෙදීමේදී කොහොමද භාවිත කරන්නේ කියලා. එතකොට තියෙන කොහොමද ලඝු a පාද x බෙදීම y ලියන්න පුළුවන්. මෙන්න මේ ආකාරය අඩු කිරීමක් ලෙස. අඩු කිරීමක් ලෙස ලියන් පස්සේ මෙතන ලඝු a පාද x ආදේශ කරන කීයද? මෙන්න මේ 5. ලඝු
ඒ පාදයට y ආදේශ කරනවා කීයද 3 පහෙන් 3 ගියාම 2යි එහෙනම් තව x ගන්න යමු යමු ලඝු x පාදයට 4 සහ ලඝු a පාදයට y සමානයි 2 නම් ලඝු x ගණයේ බෙදීම y වර්ගය සොයන්න එතකොට අපි මෙන්න මේක ප්‍රකාශ කරන්න හැකි එතන මෙතනදී බෙදීමන් නිසා අපි ලියන්න හැකි අඩු කිරීමක් ලෙස ඒ වගේම මම ඔකරන්න දෙක අර වැදගත් කරනවා බලයක් ලෙස දෙනවා මෙන්න මේ බලය ඉස්සරහට ගෙනවා කියලා එතකොට මෙතන බලයක් තින්නේ බලය ඉස්සරහට ගෙනලා අපි ලියනවා 3 3 ගුණ කිරීම ලඝු a පාදයට x අඩු කිරීම මෙතන දෙක ඉස්සරහට ගෙනිච්චා 2 2 ගුණ කිරීම ලඝු a පාදයට y දැන් තින් මහ දෙයක් නෑ මෙන්න මේ දෙක ආදේශ කරන්න විතරයි තියෙන්නේ එතකොට 3 ගුණ කිරීම 4 ඍණ 2 ගුණ කිරීම 2 3 ගුණ කිරීම 4 කීයද 12යි 2 ගුණ කිරීම 2 4යි 12න් 4ක් ගියාම නම් ඒ මල්ලේ 8යි මම හිතනවා දැන් මම ලඝු නීති පිළිබඳව ගණන ගොඩක් දේවල් කියා දීලා ඒකෙන් ගණන් ටිකක් හදුවා ඔකටෙන් අච්චුබෝධ දෙන ගණන් හදලා තවත් මේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න කියලා කියනවා නංගි මල්ලේ අපි එනම් පාඩමේ තව ඉස්සරහ තියෙන කොටසක් ගැන කතා කරමු ලඝු ගණක ආකාරයට ප්‍රකාශ කරන්න එතන මේ දෙකේ 3 වෙනි බලය සමාන 8 මෙන්න මේක අපි ලඝු ගණක ආකාරයට ප්‍රකාශ කරන්න ඕන මම ගොඩක් දර්ශක පාඩම ගන්නද්දි කියා දුන්නා මෙන්න මේ වගේ ප්‍රකාශයක් මේ වගේ නීතියක් ඒගේ x වෙනි බලය සමාන n නම් ලඝු a පාදයට සමාන x. එතකොට මේ දෙකේ 3 වෙනි බලය සමාන ax මේක මෙන්න මේකට සමාන වගේ. 8 කියන්නේ මේ n ට සමාන වගේ. එතකොට අපි මේක භාවිතා කරලා මෙන්න මේ ආකාරයට අපිට මේක ලියන්න පුළුවන්. මොකද ලඝු දෙකේ පාදයට 8 ලඝු ගන්න එක 3. ඒ කියන්නේ ලඝු දෙකේ පාද 8 සමානයි 3කින් ප්‍රකාශය අපි මිසුරු කිරීම ලබා ගන්න පුළුවන්. අපි එහෙනම් තවත් ගානකට යමු නංගි මල්ලි. දෙකේ ඍණ 2 වෙනි බලය දෙකේ ඍණ දෙවෙනි බලය මං කෝ ලියන ක්‍රමයක් මෙන්න මේ ආකාරයට ලියන්න බෑ. يعني ඍණ දෙවෙනි බලයක් තියෙන අපි ඒක එක යට දාලා ලියන්න නැහැ. يعني බෙදීමක් ලෙස ලියන්න බෑ. එතකොට මොකද? දෙකේ වර්ගය. දෙකේ වර්ගය කියන්නේ 4යි. අපි මේකත් මේ ආකාරයට ලියන් පස්සේ ප්‍රකාශය ලබා ගන්නයි. ලඝු දෙකේ පාදයට 4න් 1 සමානයි. ඍණ දෙක කියලා උත්තරය ලබා ගන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ කොටස බලමු. අගය සොයන්න. ලඝු 3 පාදයට 81. මෙන්න මේකේ අගය සමය අපි හොයන්න ඕනේ. කොහොමද අගය හොයන්නේ? එතකොට මෙන්න මේක අපි මේ 81 ලියා ගන්න 3 පාදෙට කී වෙනි බලයද? එතකොට මම කව මුලින්ම වගුවක් හදාගන්න කියලා පළවෙනි වීදියේ. ඒ වගුව තියෙනවා බලන්න පුළුවන් 81 කියන්නේ 3 කී වෙනි බලයද කියලා පහසෙන් හොයාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ නීතිය භාවිතා කරලා මේ 4 ඉස්සරහට ගන්න. එතකොට අපි ලියන්න පුළුවන් 4 ලඝු 4 ගුණ කිරීම ලඝු 3 පාදෙට 3. එතකොට මේ මං කුවා ඕනෑම සංඛ්‍යාවක ලඝු ගණක m පාදෙටම. ඒ කියන්නේ මේ ඕනෑම සංඛ්‍යාවක ලඝු ගණක m පාදෙම ගත්තොත් පිළිතුරේ කියලා. එතකොට මේ 3 3 පාදෙට පිළිතුර 3 නම් එතන මේක අපිට කියන්න බලන්න 1 කියලා. ඒතර උත්තර ගියේ 4 ගුණ කිරීම 1 සමානයි 4 කියලා අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. අපි නම් තවත් ගානකට යමු. ලඝු 2 පාදර 4 දන ලඝු 3 පාද 21. ඒතර මේ 4 කියන එකට පහසෙන් හොයාගන්න එක මම නැවතත් කියන මේ වගුවක් හදාගන්න එකනේ. මේ වගුව බලුවා නම් අපිට බලන්න ලඝු 4 කියන්නේ කී වෙනි 2 කී වෙනි බලයද? 2 දෙවෙනි බලය. ඒතර 27 කියන්නේ 3 කී වෙනි බලයද? මම මෙන්න මේ නීතිය භාවිත කරලා මේ දෙක ආපහු ඉස්සරහට ගේන්න පුළුවන් මේ ඉස්සරහට ගෙනලා 2 2 ගුණ කිරීම ලඝු 2 පාද 2 දන 3 කිරීම ලඝු 3 පාද 3. එතකොට මං කිව්වා ඕනෑම සංඛ්‍යාවක් ලඝු ගණකෙම පාදර ගන්න විදිහ කීයද? 1යි. එහෙනම් 2 ගුණ කිරීම 1 සමානයි 2යි. 3 ගුණ කිරීම 1 සමානයි 3යි. එතකොට 2යි 2 දන 3 උත්තරේ 5යි. ඉතින් මම මේ කිව්ව ප්‍රකාශය ඕනෑම සංඛ්‍යාවක ලඝු ගණකෙම පාදර ගන්න පිළිතුර එකේ මෙන්න මේක වැදගත්. මේක හොඳින් මතක තියාගන්න. ඕනෑම සංඛ්‍යාවක ලඝු ගණකයේ එම පාද ගත් විට පිළිතුර එකයි. මම හිතුවා දැන් මේ කියා දුන්න කොටස ගන්න හොඳින් තේරුණා කියලා. අපි නම් ඊළඟ කොටස ප්‍රයම්. ඊළඟම අපි ලඝු ගණක සමීකරණ විසඳන ආකාරය බලමු. එතකොට සමීකරණයක් කියන්නේ මොකද්ද? සමීකරණයක් කියන්නේ මේ වගේ නොදන්න පදයක් තියෙනවා අපි ඒක හොයන එක තමයි සමීකරණ විසඳනවා කියලා කියන්නේ. දැන් මේකෙදි මේ LG x සමානයි LG 5 දන LG 2. එතකොට මේ LG කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා LG කියන්නේ ලඝු 10 පාදෙට. එතකොට මේ තියෙන්නේ ලඝු 10 පාදෙට 5 ලඝු 10 පාදෙට 2 ලඝු 10 පාදෙට x කියන්නේ මං කෝල් ලඝු එකතු කිරීමක් අත්තරන කොහොමද කියන්නේ? ගුණ කිරීමක් ලෙස කියනවා. ගුණ කිරීම ලෙස ලියවම 5 ගුණ කිරීම 2 10යි. ඒතර මෙතන මේ දෙක බලවම x කීයද? x 10යි. අපි ඊළඟ ගන්නට යා. 2යි ලඝු x සමානයි 2යි ලඝු 4 ඍණ ලඝු 8 දන ලඝු 25. 2යි ලඝු x කියන්නේ මං කිව්වා මෙහෙම තියනවා මේක ඉස්සරහට ගන්න නැහැ කියලා. ඒ බලයක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. ඒතර කීයද? x වර්ගය සමානයි එකතු කිරීමක් තියෙනකොට ගුණ කිරීමත් එතකොට මෙතන එකතු කිරීම මෙතන එකතු කිරීම ගුණ කිරීම ලෙස ලියන්න පුළුවන් මෙතන දෙක තියෙනක ඉස්සර බලයක් ලෙස ප්‍රකාශ කරනවා 4 බලය 4 වර්ගය 16යි මෙතන එකතු කිරීම නිසා ගුණ කිරීමක් ලෙස ලිව ගන්න 25යි මෙතන අඩු කිරීම නිසා බෙදීමක් ලෙස ලිව මේක සුළු කරාම කී දෙන්නේ ලඝු 50යි එතකොට x එතකොට මෙතන අපි ලියන්න පුළුවන් x වර්ගය සමානයි 50යි x සමානයි 25 ගුණ කිරීම 2 25 කියන්නේ සම චතුරස්‍ර සංඛ්‍යාවක්
සමචතුර සංඛ්‍යාව නිසා අතුර එඩිට ගන්න බුණා. එතකොට x සමානයි 5 මූල 2යි. අපි යන තවත් ගානකට යමු. 2යි ලඝු x ධන 3යි ලඝු 2 සමානයි 2යි ලඝු 3 ධන භාගය ලඝු 16 ධන ලඝු 2. උර මේක සුළු කරද්දී අපි බලමු එකතු කිරීමක් තියෙනකොට ගුණ කිරීමක් ලෙස ලිව්වා. මෙතන ගුණ කිරීමක් තියෙන මේක අපි බලයක් ලෙස ලිව්ව x වර්ග කියලා. මෙතනත් එහෙමයි 3 වර්ග කියලා ලිව්වා. භාගය ගත්ත භාගය ගත්තාන් පස්සේ 16 භාගෙනි බලය කියලා ලිව්වා. එකතු කිරීමක් ලෙස තියෙන නිසා ගුණ කිරීමක් ලෙස ලිව්වා. මෙන්න මේක කියන්නේ මේ 16 අපිට ලියන්නේ වගුව බෙලොන් පස්සේ 4 කීවෙනි බලයද 4 දෙවෙනි බලය කියලා ලියන්න බලාතුර මේ 2 2 කැපුණා. එතකොට මේ උපයුතර කීයද 4යි. අපිට ලියන්න යගේ මෙතන මෙන්න මේ ලඝු ටික ලඝු ඉවත් කරලා මෙන්න මේක සමානයි මේක කියලා. කියන්නේ x වර්ගය ගුණ කිරීම 8 සමානයි 9 ගුණ කිරීම 4 ගුණ කිරීම 2 කියලා. ඊපස්සේ මේක සුළු කරන් පස්සේ එනවා x වර්ගය සමාන 9යි කියලා. x සමානයි 3යි කියලා එනවා. එහෙනම් අවසාන ගානට යමු. 2යි ලඝු x සමානයි භාගය ලඝු 64 වෙන ලඝු 2 ධන 2යි ලඝු 3. මේකත් එයා කාට මේ 2 තියෙනවා මේක x x ගේ බලයක් ලෙස ලියනවා සමානයි. මම ඉස්සර මෙතනද කිව්වා වගේම 64 කියන්නේ 8 වර්ගය. එතකොට ඒකේ භාගයනි බලය 2 2 කැපෙන පස්සේ 8යි. අපි ලියන්නේ යකි ලඝු x වර්ගය සමාන ලඝු මෙතන මේකට 8 ලියන්නේ 8 ගුණ කිව්ව 9 බෙදීම 2. x වර්ගය සමාන 36යි x සමාන 6 කියලා අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. මගේ මල්ලි මම හිතනවා කඩයන්ට දර්ශකාල ලග්ගන කොටසේ දෙවෙනි වීඩියෝෙන් කියා දුන්න ලග්ගනක නීති ලග්ගන සමීකරණ විසඳීම කොටස් ටික හොඳට තේරුණා කියලා. ඔකටිය අනිවාර්යයෙන්ම ඔකටිය පෙළ පොතේ පාසල් පෙළ පොතේ තියෙන ගණන් ටික හදලා තව ටිකක් ඔකටන්ගේ දැනුම වර්ධනය කරගන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ලග්ගනක පොත භාවිතා කිරීම ඒ සම්බන්ධ ගැටලු හදන්නේ කොහොමද කියලා කියා දෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔබට සුබ දවසක්.